ආයුබෝවන් වාසනාවන් සුබ දවසක් වේවා ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබගේ හද දිනු YouTube චැනලේ හරහා ඔබ හා සම්බන්ධ වන මා ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ ජ්‍යොතිෂවේදී ගයන් සිරරත්නාරච්චි ඔබට මා හා සම්බන්ධ වීමේදී මා විසින් ඔබට සපයා දෙන ලබන සේවාවන් අතර ජ්‍යොතිෂමය සේවාවන් වගේම අනිකුත් සේවාවනුත් තියෙනවා ජ්‍යොතිෂමය වශයෙන් ඔබට උත්පත්ති ජන්මපත සාදා දීම උත්පත්ති දරුවාට නාමාක්ෂර ලබා දීම ඒ වගේම සුබ මුහූර්ත සාදා දීම මංගල නැකත් පත්‍රය සාදා දීම මල්වර නැකත් පත්‍ර සාදා දීම ඒ වගේම ඔබට අවශ්‍ය කරනව විශ්මිත පලාපල කතනය මේ සියලුම ජ්‍යොතිෂමය සේවාවන් මා විසින් නිශ්චිත කරනවා ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ත්‍රිදේශන දුරකථන අංකයට SMS පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් එවීමෙන් ඔබට මා හා සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම ඔබට ජ්‍යොතිෂමය පැත්තෙන් අවශ්‍ය ප්‍රතිකර්ම වලට ඒ අවශ්‍ය කරන සියලුම දේවලුත් මා විසින් නිශ්චිත කරනවා. ඒ සඳහා සෙත් කවි රචනා කිරීම, සෙත් කවි සාදා ඒ ගායනා කිරීමේ කටයුතු, ඒ වගේම දේව පූජා, බෝධි පූජා ආදී සියලුම පූජාමය දේවල්ද, ඒ වගේම අප විසින් සිද්ධ කරගෙන යනවා විශේෂිත වූ යන්ත්‍රමාලාවක්, කියන්නේ යන්ත්‍ර පැළඳීම, ඒ වගේ මැණික්ගල් පැළඳීම ආදී ඒ දේවලුත් සිද්ධ කරනවා. ඔබට අවශ්‍ය සියලුම ඒ වගේ කාර්යයන් තියෙනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් සඳහා ඔබට ජ්‍යොතිෂමය වශයෙන් ගැටළු විසඳා ගැනීම සඳහා ඔබට ත්‍රිදේශන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හෝ SMS පණිවිඩයක් එවීමෙන් මා හා සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම මා විසින් මංගල සේවයක් ආරම්භ කළ දින ඔබ සඳහාම ඒ සඳහා ජ්‍යොතිෂමය වශයෙන් පූර්ණ පොරොන්දම් පරීක්ෂාවක් සිදු කරමින් සිදු කරන ලද මංගල සේවයක් අප සතුව තියෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඒ සඳහාත් සම්බන්ධ වීමට පුළුවන් මා හා සමග ත්‍රිදේශන දුරකථන අංකය සමග SMS SMS පණිවිඩයක් හෝ WhatsApp පණිවිඩයක් එවීමෙන් ඔබට ඒ සඳහාත් මා හා සම්බන්ධ වීමට හැකියි. 2023 ජූලි මාසයේ කුම්භ රැසින් නිපදුන ඔබට කෙසේද කියලා අපි බලමු. කුම්භ රැසින් නිපදුන ඔබට අගෞරවයක් සිදුවීමට කටකතාවක්, ඒ වගේම කේලමක් ඇති වෙලා තමන්ගේ කීර්ති නාමයට හානියක් ඇති වෙන්න පුළුවන්. කීර්ති නාමයට හානියක් ගෙන දෙන්න පුළුවන් සිදුවීමකට මූණ දෙන්න වෙනවා. කුම්භ ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ ජූලි මාසයේදී මුල් කාල සීමාව තුළ ජූලි මාසයේදී ඒ වගේ මුල් කාල සීමාවේ තවත් විශාල බලාපොරොත්තුකින් තමන් යන්නේන ගමනක් බිමනක් පිළිබඳව බලාපොරොත්තු කඩ වෙලා ප්‍රතිඵල රහිත කාල සීමාවක් වෙනවා. ඒ කියන්නේ ජූලි මාසයේ මුල් කාල සීමාවම කුම්භ ලග්න හිමියන්ට තරමක් අහිතකර කාල වකවානුවක් වගේ පේනවා. ඒ වගේම කුම්භ ලග්න හිමියන් තමන් ඒ කාල ඒ ජූලි මාසයේ අවසාන කාල සීමාවට එද්දී ප්‍රිය සාදාදියට සහභාගී වෙනවා. ඒ වගේම තමන්ගේ ගෘහයේද ඒ වගේ දේවල් පවත්වා ගන්න හැකියාව පවතිනවා. මේ වගේ ඉතාමත්ම හොඳ කාල සීමාවකට එනවා කුම්භ ලග්න හිමියන් මේ ජූලි මාසයේ අවසානයේදී. ඒ වගේම තමන් රැකියාව කරන ස්ථානයේ ප්‍රධානීන්ගේ මෙන්ම රාජ්‍ය ප්‍රධානීන්ගේ විවිධ ගෞරව ලබා ගන්න පුළුවන් කාල සීමාවක් වෙනවා මේ කුම්භ රැසින් නිපදුන ඔබට මේ ජූලි මාසයේ අවසාන කාල සීමාවේදී. 2023 ජූලි මාසයේ ලග්න පලාපලයේ ඒ විදිහට පොදු ලග්න පලාපලයක් විදිහට ගෙනාවා. බොහෝ දෙනාට පිම්පව් හොඳ නරක අතරේ දෝලණය වෙමින් ඒ ලග්න 12ට ඒ විදිහට පලාපලය ගෙනාවා. තමන් කරපු පිම්පව් අනුව තමයි ඒ ලග්න පලාපලය ඒ විදිහට සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම පොදු පලාපලයක් ලග්න 12ට ගෙනාවත් ඔබට පෞද්ගලිකව ජන්මපත්‍රයක් හිමි වෙලා තියෙන උප්පත්තියේදී ඒ ජන්මපත්‍රයේ අනුව තමන්ට හිමිවන දසා නුදසා අනුව තමන්ට හිමිවන හොඳ නරක ක්‍රියාත්මක වෙනවා. පාපල පිම්පව් ක්‍රියාත්මක වෙනවා. එහෙම තමන්ට පෞද්ගලිකව ජ්‍යොතිෂමය ගැටලුවක් පවතිනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ත්‍රිදේශන දුරකථන අංකයට SMS පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් මා තැබීමෙන් ඔබට මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහෙම ඔබට අවශ්‍ය ජ්‍යොතිෂමය කාරණාවක් තියෙනවා නම් මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අතිරේකව වෙන සේවාවන් මා විසින් සිද්ධ කරනවා. එහෙම අවශ්‍ය කරන ඕනෑම සේවාවක් සඳහා තමන්ට ත්‍රිදේශන දුරකථන අංකයට SMS පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් තැබීම තුළින් තමන්ගේ උවමනාව සඳහන් කරලා තැබීම තුළින් තමන්ට උවමනා කාර්යය සිද්ධ කරගන්න පුළුවන්. ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට 2023 ජූලි මාසය සුබම සුබ වාසනාවන්ත මාසයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.